ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකට ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථම නවදානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. न्यू डायमंड नौकावे गिन्न पालने कोट गेंबुरु मुहुदट रगने आए එත උදාසන වෙන විට පක්ෂේරු කරුවා සහ විශේෂඥයන් කීප දෙනෙක් දිවෙනට පැමිණි විගසම එම නෞකාව අසලට ගෙන යාමට තාර්කික හමුදාව බලාපොරොත්තු වෙනවා නිව් ඩයමන්ඩ් කින්න නෙවු ඒකාබද්ධ මෙහෙයුම කුඩු සහ කඩු සමග කෙසෙල් වත්තේ කසුන් STF අතඩංගුවට මිලියන 183ක කුඩු සල්ලි ගණත් හෙළිවේ ශානි අබේසේකරගේ බලපෑම් ගැන අදත් ජනපති කොමිසමට සාක්ෂි විජේකලාටත් සිතාසි Facebook කරහා ක්‍රියාත්මක වූ වාහන කප්පම් ජාවාරම බොරතල් ප්‍රවාහනය කරමින් තිබියදී අම්පාර සංගමන් කන්දට ඔබෙන් නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමෙන් අනතුරුව මේ වන විට දිවෙන්ට ඔබෙන් නාවික සතපුම් 40ක් පමණ ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් තිබෙනවා. ගින්න නිවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙතෙක් වැය කර ඇති මුදල් ප්‍රමාණය අදාළ නෞකාව අයත් රක්ෂණ සමාගම් වලින් අය කර ගැනීමට අපේක්ෂා කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ අදාළ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද නියමිත බවයි. දවසේ පුවත පැනමා දචයටතේ ලියාපදිංචි MT New Diamond නෞකාව ක්වේඩ්ඩී මිනා අල් අහමදි වරාය සිට ඉන්දියාවේ ඔදිශාහි පරදීප වරාය වෙත ගමන් ආරම්භුවේ පසුගිය 23 වෙනිදායි. දිගින් මීටර 333ක් සහ පළලින් මීටර 60ක් වෙන මෙම නෞකාව බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් රැගෙන ඉන්දියාවේ ඔදිශාහි පරදීප වරාය වෙත අද ළඟා වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන් කඳ තොඩුවේ සිට නාවික සතපුම් 38ක් දුරින් ගැඹුරු මුහුද යාත්‍රා කරමින් සිටියේදී පෙරේදා පෙරවරු 7:45ට පමණ නෞකාවේ එන්ජින් කාමරය තුල ගින්නක් හටගත් අතර එහි බොයිලරයක සිදුව පිපිරීමකින් මෙම ගින්න හටගෙන තිබුණා. ඉන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර සෙසු පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ගින්න පිළිබඳ සැලවීමත් සමග ක්‍රියාත්මක වූ නාවික හමුදාව නෞකාව ස්ථානගතව ඇති මුහුදු ප්‍රදේශයට යාත්‍රා කළ අතර පැය 35කට අධික කාලයක් තුල සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු ඊ රාත්‍රී 7 පමණ වන විට නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීමට සමත් වුණා. ඒ සඳහා ගුවන් හමුදාවේද සහය ලැබුණේ මෙලෙසින්. ඉන්දිය නාවික හමුදාව, ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියද එම ඒකාබද්ධ මෙහෙයුමට සක්‍රීයව දායක වුණා. MT New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කළ බව ඊයේ රාත්‍රියේ ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ මෙලෙසින්. මෙහෙයුමට සහය වීම සඳහා ඉන්දිය නාවික හමුදාවට අයත් නාවිකයන් සහ ඉංජිනේරුවරුන් 22 දෙනෙකු ඊයේ රාත්‍රියේ ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානා 2කින් මත්තල ගුවන් තොටුපළට පැමිණියා. ගින්න පැතිරියම පාලනය කිරීමෙන් අනතුරුව මෙහෙයුමට එක් වූ ටග් යාත්‍රාවක් ආධාරයෙන් MT New Diamond නෞකාව ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම ආරම්භ කළේ ඊයේ රාත්‍රියේදී. ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ සමාජිකයන් ගිනිගත් නෞකාවට ගොඩ වී එම කටයුතු සිදු කළ ආකාරය දක්වන ඡායාරූප මෙලෙස ට්විටර් පණිවිඩයක ඇතුළත් කර තිබුණා.
දිවයිනට කිලෝමීටර් 22ක දුරකින් පාවෙමින් තිබූ නෞකාව ටග් යාත්‍රා ආධාරයෙන් දිවයිනට නාවික සතපුම් 40ක් දුරින් පිහිටි ගැඹුරු මුහුදට අද පෙරවරු වන විට රැගෙන ගොස් ස්ථානගත කර තිබෙනවා. ගැඹුරු මුහුදේ පාවෙමින් තිබෙන නෞකාවේ ඒකාබද්ධ මෙහෙයුම තවත් නෞකා සහ ටග් යාත්‍රා 11ක් යොදා ගනිමින් මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා. අද උදෑසන වෙන විට මෙම නෞකාව ගොඩබිමෙන් නාවික සතුම් 40ක් තරම් ඈත දුරකට රැගෙන ගොස් එහි රඳවාගෙන ගිනිනුමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ගින්න මේ වන විට පැතිරීම සම්පූර්ණයෙන්ම වළක්වා දැනට පවතින අතර අපි මේ වන විට විශ්වාස කරනවා නෞකාවේ භාවිතාව සඳහා තිබූ ඩීසල් දැවි අවසන් වී ඇතැයි කියා ගිනිනුම සඳහා විශේෂිත රසායන ද්‍රව්‍ය ටොන් 15කට වැඩි ප්‍රමාණයක් අද උදෑසන වෙන විට ශ්‍රී ලංකා පෙරආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් මෙම ස්ථානයට එවනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා වෙළඳ නෞකා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් කරන ලද නීතිමය අවශ්‍යතාවයකට අනුව මෙම නෞකාව අයත් සමාගම විසින් ගලවා ගැනීමේ කටයුතු සඳහාම විශේෂිත වූ සමාගමක් ඉදිරි කාර්යයන් සඳහා නම් කොට තියෙනවා. එම සමාගම විසින් මෙම මෙහෙයුම සඳහා ටග් යාත්‍රා දෙකක් එවලා තිබුණා. හෙට උදෑසන වෙන විට දිවයිනට බලාපොරොත්තු වෙනවා ටක්සේරු කරුවා සහ විශේෂඥයන් කීප දෙනෙක් උදෑසන දිවයිනට පැමිණෙයි කියා. ඒ අය පැමිණුණාට පස්සේ නාවික හමුදාවේ අධීක්ෂණය මත ඒ අය පැමිණි විගසම මෙම නෞකාව අසලට ගෙන යාමට නාවික හමුදාව බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ගින්න සම්පූර්ණයෙන් නිවුණු ඉන්පසු නෞකාවට ඇතුළු වී නෞකාව පිළිබඳ ලබා දෙන තක්සේරු වාර්තාවට අනුව ඉදිරි කටයුතු කරගෙන යාමට මෙම නෞකා වායිති සමාගමට ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමට හැකි වෙතයි නාවික හමුදාව බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අදාළ නෞකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා බලය හිමිවන්නේ වරායහා නාවික මාත්‍යංශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයටයි. හෙට උදේ ඔයිල් පොලියුෂන් සම්බන්ධව කටයුතු කරන ආයතනයක නිලධාරීන් දෙදෙනෙක් සහ තනිකුත් පොලිසිටර් කෙනෙක් සහ තවත් පුද්ගලයෙක් ලංකාවට පැමිණෙනවා. මේගොල්ලන් සමගත් සාකච්ඡා කරනවා. බලාපොරොත්තු වෙනවා නීතිවේදතුමා සමග සාකච්ඡාව කළ නීතිවේදතුමාගේ උපදෙස් අනුව ඉදිරියට කටයුතු කරන්න. මේ අතර මෙම නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙලෙස පැහැදිලි කළා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හැටියට අපි හිටිය ස්ථාවරයේ තදින් සිටිනවා. මේ කිසිසේත් අපේ සමුද්‍ර කලාපයට ඇතුළත් විය යුතු නැහැ සහ යම් හේකින් අනතුරටපත් වූ නැවෙන් තවත් නැවකට තෙල් හුවමාරු කරනවා නම් එවැනි කාර්යතාවයක් සිද්ධ විය යුත්තේ අනිවාර්යයෙන් අපේ සාගර කලාපයෙන් එහා කියන ස්ථාවරයේ අපි ඉන්නවා. අපි ඒ ස්ථාවරයේ අදාළ ආයතනවල දැනුම් දීලා තියෙනවා. නැවේ තියෙන තෙල් වෙනත් නැවකට පැටවීම සඳහා කටයුතු මේ වෙනකොට සලස්සලා තියෙනවද? ඒ ඇත්තම සිද්ධ වෙන්නේ නැවේ හිමිකරුගේ මූලිකත්වයෙන් ඔහු තමයි ඒ සඳහා පියවර ගත යුත්තේ. මේ දක්වා අපි රටක් වශයෙන් විදම් කරමු සියලුම මුදල් ප්‍රමාණය ඒ අවශ්‍ය ආරක්ෂණ සමාගම හරහා ලබා ගන්න මේ විදි කටයුතු කරන්න අවශ්‍ය නීතිමය කටයුතු උදාරම ක්‍රමෙන් පවතිනවා. මේ නිසා වුණු අනිකුත් හානි පූර්ණ කර ගැනීම සඳහා වුණු සියලුම ආරක්ෂණ වරණ ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ විදි නැවේ කපිතාන් රැයට සහ අකකාරය මණ්ඩලයට අදාළ වේ නීතිමය කටයුතු ශ්‍රී ලංකා පොලිසිය මාර්ගයෙන් අපි මේ විදි ආරම්භ කළ තියෙනවා. මේ අතර MT New Diamond නෞකාවේ හටගත් ගින්න වැඩලීම සඳහා තම ජීවිත අවධානමට ලක් කරමින් ක්‍රියාන්විතයේ යෙදී සිටි ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දිය ආරක්ෂක අංශ වෙත සිය හදපිරි ස්තුතිය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කර ගැනීමෙහිලා ඔවුන් සිදු කරන මෙම මෙහෙවර තමන් අගය කරන බවයි. දින දෙකකට ආසන්න කාලයක් පැවති MT New Diamond නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට හැකිුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව මෙන්ම ඉන්දිය ආරක්ෂක අංශවල ඉමහත් පරිශ්‍රමය හේතුවෙන්. රාත්‍රී දෙකක් නිදි වර්ජිතව සිදු කළ එම මෙහෙයුම පිළිබඳවයි මේ විමසා බැලීම. ගෙවුණු දින දෙක තුළ ලෝකයේ බොහෝ දිනකගේ අවධානය ශ්‍රී ලංකාවේ සංගමන් කන්ද තුඩුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට යොමු වුණේ ගිනිගනිමින් තිබූ MT New Diamond ඉන්ධන ප්‍රවාහන නෞකාව හේතුවෙන්. නාවික හමුදාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සහ සොයා බැලීමේ මධ්‍යස්ථානයට මේ පිළිබඳ තොරතුරු වාර්තා වුණේ පසුගිය තුන්වැනිදා උදෑසන 8:05 පමණ. එසලින් ක්‍රියාත්මක වුණු නාවික හමුදාව මෙම නෞකාව පිළිබඳ සොයා බැලීමේ කටයුතු සඳහා යොමු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සයුර සහ රණරිසි නෞකා දෙකයි. ඒ අතරතුර නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගුවන් හමුදාව තමන් සතු බීච් ක්‍රාෆ්ට් ආවේක්ෂණ යානාවක් ගුවන්ගත කළා. නාවික හමුදාව වෙත නෞකාව සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු ලබා දෙන්නේ ඒ හරහායි. ඒ අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිඳුරල නෞකාවත් මෙම මෙහෙයුමට එක් වුණා. සුළු ගින්නකින් ඇරඹී ව්‍යාප්ත වෙමින් පැවති ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සිදුවනවා. ඒ ඉන්ධන මෙට්‍රික් ටොන් 270,000ක් රැගෙන ගමන් ගන්නා මෙම නෞකාව අතිශයින්ම ගිනි ඇවිලෙන සුළු වීම නිසායි.
සාමාන්‍යයෙන් ගින්නක් ඇතිවීමට කාරණා තුනක් බලපානවා. ඉතින් එකක් තමයි ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය, ඊට අමතරව ඔක්සිජන් සැපයුම සහ උෂ්ණත්වය. අපිට මේ වෙනකොට ඔක්සිජන් ලැබීම අවම කරන්නට හැකියාවක් නැහැ. ගිනි ගන්නාසුළු ද්‍රව්‍ය කියන එක මෙම නෞකාවේ ඇති වෙන්නට තියෙනවා. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි උෂ්ණත්වය පාලනය කිරීම. ඒක ඊටමත් බලසම්පන්න විදිහට කරන්න පුළුවන් කාර්යයක්. ඒ නිසා තමයි අපි මෙහිදී ජලය භාවිතා කරමින් කරන්නේ හැකි තාක් දුරට උෂ්ණත්වය ලැබීම අවම කිරීම. රාවණා සහ වසඹට අග්යාත්‍රා මෙම මෙහෙයුමට දායකත්වය ලබා දෙන්නේ අදාළ සිසිලනය කිරීමේ ක්‍රමවේදය ඔස්සේ. නමුත් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය හරහා කතාබහ කළ මාතෘකාවක් වන්නේ නෞකාවේ පසුපස කොටස ගිනි ගනිද්දී නැවේ බඳ කොටසට ජල ප්‍රහාර එල්ල කරන්නේ මන්ද යන්නයි. සාමාන්‍යයෙන් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉදිකිරීමේදී ආරක්ෂක උපාය මාර්ග රසක්ම අනුගමනය කරනවා. නෞකාවේ ඉන්ධන ගබඩා කරන මෙම කොටස වටා ජල ස්තරයක් පෙරවීමට හැකි කොටසක් නිර්මාණය කිරීම ඉන් එක් උපාය මාර්ගයක්. ඒ හරහා නෞකාවේ බඳ කොටස උණුසුම් වුවද උණුසුම ඉන්ධන වෙත පැතිරීම වළක්වනවා. මෙම නෞකාවේ ගින්න හටගත් අවස්ථාවේ එහි උණුසුම ඉන්ධන වෙත පැතිර යාම වැළක්වීමේ අරමුණ ඇතිවයි මෙලෙස නෞකාවේ බඳ කොටස සිසිලනය කිරීම සිදු කෙරුණේ. මෙම නෞකාව මීටර් 333ක් දිග නෞකාවක්. මේකේ අරන් යන්නේ බොර තෙල්. මේවා හදලා තියෙන යකඩ වලින් නිසා එක් යකඩේ දිගේ උෂ්ණත්වය මුළු යකඩේ පුරාම ගමන් කරන්නට පුළුවන් නිසා අවශ්‍යතාවයක් තියෙනවා හැම තැවිලේම තෙල් ලවට තියෙන යකඩ ප්‍රමාණය සිසිලනය කර තබා ගැනීම. ඒම නිසා තමයි නෞකාව දිගේම සිසිලනය කරමින් වතුර ඉසිමින් ගින්නක් නැති වුණත් ඒ පැත්තටත් වතුර ඉසිනවා දකින්නට ඇත්තේ. නෞකාවේ ගින්නටත් බඳ කොටසටත් ජලය පොම්ප කරන අතර නෞකාවට මදක් ඈතින් මුහුද දෙසටම ජලය පොම්ප කරන ආකාරයත් දැකගත හැකි වුණා. ඈත සිට ජලය එල්ල කරනකොට විශාල ප්‍රදේශයකට එම ජල ප්‍රවාහය යොමු කරවන්නට පුළුවන්. අපිට අවශ්‍ය පොයින්ට් කූලින් නෙවෙයි ඒරියා කූලින් කියන කන්සෙප්ට් එක. එතකොට විශාල ප්‍රදේශයක් සිසිලනය කිරීම සඳහා එවැනි උපක්‍රමයක් භාවිතා කරන්න ලබනවා. ඒ අනුව නෞකාව සිසිලනය කිරීමේ කටයුතු ටග් යාත්‍රා දෙකේ ආධාරයෙන් සිදු කරද්දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව MI-17 වර්ගයේ යානාවක් යොදවන්නේ එම මෙහෙයුම තවදුරටත් තීව්‍ර කිරීමේ අරමුණින්. මෙම සියලු මෙහෙයුම් සිදුවන අතරතුර ශ්‍රී ලංකාව ඉන්දියාවේද සහාය පතන්නේ මෙම ගින්න මැඩ පැවැත්වීමේ අරමුණින්. ඒ අනුව ඉන්දිය යුද නෞකාවක් වන ශ්‍රහද්‍රි නෞකාවේ සහාය ඊට හිමිවනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටි රුසියානු යුද නෞකා දෙකක්ද මෙම මෙහෙයුමට සිය දායකත්වය ලබා දුන්නා. ALP වින්ගර් ටග් යාත්‍රාබද නෞකාව අයත් සමාගම විසින් මෙහෙයුම සඳහා එක් කරන්නේ ඒ අතරතුරයි. ඒ අනුව ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම සඳහා මේ වන විට නෞකා ඇතුළු යාත්‍රා 11ක් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා දෙකක් එක්ව සිටිනවා. දින දෙකක ගිනි නිවීමේ මෙහෙයුම සාර්ථක අවසානයක් දක්වා පැමිණ තිබෙන්නේ ඒ සියලු අංශවල දායකත්වයෙන්. සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් බිහි කිරීම වත්මන් රජයේ මූලික වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නවක සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැබීමට නියමිත වෛද්‍යවරුන් සඳහා පැවති වැඩමුළුවකදී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ මෙම වැඩමුළුවට සීමාවාසික පුහුණුවට තෝරා ගනු ලැබූ ආධුනික වෛද්‍යවරුන් 680 දෙනෙකු සහභාගීව සිටියා. Actually, the Sri Lanka has been largely. රජය ඇතුළ සියල්ලම පහේ එක්ව නිසිකලට ගනු ලැබූ තීරණ හේතුවෙන් අප රට තුළ කොවිඩ් පාලනයට හැකියාව ලැබුණා. වෛද්‍යවරු, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, තාක්ෂණික ශිල්පීන් මෙන්ම සියලු රෝහල් කාර්ය මණ්ඩල, නිරෝධායන මධ්‍යස්ථාන සහ විද්‍යාගාරවල කාර්ය මණ්ඩල වගේම ආරක්ෂක හමුදාන්වල කැපවීමත් ඊට ලොකු පිටිවහලක් වුණා. ඒ වෙනුවෙන් මගේ ප්‍රශංසාව ඒ සියලු දෙනාට හිමිවනවා. මෙහිදී අපි ඉගෙනගත් වැදගත් පාඩමක් තමයි මධ්‍යගත සෞඛ්‍ය සේවාවක වැදගත්කම. අපේ රටේ රජ්‍ය රෝහල් බහුතරයක් පාලනය වන්නේ පළාත් සභා මගින් වුවත් වාසනාවකට වගේ අපිට තිබෙනවා මධ්‍යම රජ්‍ය මගින් පාලනය වන රෝහල් සෑහෙන ප්‍රමාණයක්. අපේ සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් පළාත් සභා මගින් පාලනය වුණා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. පසුගිය මැතිවරණයේ ජනතාව ලබා දුන් පැහැදිලි ජනවරමේ පණිවිඩය තමයි ජනතාව තුල සංවර්ධනයට ඇති උනන්දුව. සමාවට කරුණු ජනතාව තවදුරටත් අපේක්ෂා කරන්නේ නැහැ. සංවර්ධනය ප්‍රධාන වශයෙන් ගොඩනැගෙන්නේ සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් තුල බවයි මගේ විශ්වාසය. එය අපේ රජයේ මූලික වගකීමක්. මෙතර වැඩමුළුවට සහභාගී වූ ජනාධිපතිවරයා නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ, මානිල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝධාගම චන්දිම හිමිපාණන් බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුණා.
එහිදී උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අනුරුවක් තිලින කළා. ජනාධිපතිවරයා මානෙල්වත්ත විහාරයේ බුද්ධ ශ්‍රාවික අධ්‍යයන ආයතනයේ මෙහෙණින් වහන්සේ ආයතන කාර්ය මණ්ඩලය සහ ධර්මචක්‍ර ළමාපදනමේ දැරියන් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහ අද පෙරවරුවේ කතරගම පුදබිමේ පැවති ආගමික කටයුතු කිහිපයකට එක් වුණා. COVID-19 වසංගතයෙන් රට නිදහස් වීම වෙනුවෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතිම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පින්කම් මාලාවක් ඊයේ කිරිවිහෙර චෛත්‍යරාජනන් වහන්සේ අභියසදී ආරම්භ කෙරුණා. කිරිවිහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්බින්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය එහිදී අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කළා. එම අවස්ථාවේදී කිරිවෙහෙර පුදබිමට පැමිණි ජනතාව සමග සුහද කතා බහක් නිරත වීමටද අග්‍රාමාත්‍යවරයා අමතක කළේ නැහැ. අනතුරුව අග්‍රාමාත්‍යවරයා කතරගම දේවාල භූමියට පැමිණ එහි අෂ්ටඵල බෝධීන් වහන්සේ ඉදිරිපිට පැවති සර්වරාත්‍රික පිරිත් සජ්ජහනය සඳහාද සහභාගී වුණා. පින්කම් මාලාවට සමගාමීව අද පෙරවරුවේ කතරගම අභිනවරාමේදී මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක්ද පැවැත්ුණේ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා රුහුණු කතරගම මහදේවාලයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසල්වත්තේ දිනුකගේ ගෝලයෙකු වන කෙසල්වත්තේ කසුන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 183කට අධික මුදලක්ද ඔහුගේ බැංකු ගිණුම් කිහිපයක සංසරණය වී ඇති බවට අනාවරණය වී ඇති බවයි. කිසල්පත්තේ කසුන් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය එඬේරමුල්ල ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී. පොලිසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක්, කඩු 3ක්, කිනිස්සක්, ඩෙක පිහියක් මෙන්ම මිල අධික යතුරුපැදි 3ක් සහ ලොරි රථයක් පොලිස් බහරයට ගත් බවයි. 23 හැවිරිදි සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙසල්වත්ත දිනුකගේ ගෝලයෙක්ද වන බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. සැකකරු තල්දියවත්ත උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිසිය පැවසුවේ සැකකරුගේ ගිණුම් දෙකක මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් මිලියන 183කට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවද සොයාගත් බවයි. මේ අතර පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් විසින් පානදුර දකුණ කුරුපුමුල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් සන්තකයේ තබා ගත් සහකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 424කට අධික ප්‍රමාණයක්ද, අනෙක් සහකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක්ද සිය බහරයට ගත් බව පොලිසිය සඳහන් කළා. ඔවුන් පැවසුවේ ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බවයි. සහකරුවන් අවුරුදු 28 සහ 30 යන වයස්වල පසුවන පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන එන ලද බීඩි කොළ ග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් සමග සහකරුවන් 6 දෙනෙකු හලාවත මාරවිල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. අත්අඩංගුවටගත් සහකරුවන් 3 දෙනෙකු මන්නාරම පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් 3 දෙනා පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවන්. මන්නාරම ප්‍රදේශයේ පදිංචි සහකරුවන් 3 දෙනා විසින් අදාළ බීඩි කොළ තොගය ගැඹුරු මුහුදේ සිට ගොඩබිම දක්වා රැගෙන ආ බෝට්ටුවද නාවික හමුදා නිලධාරීන් බහරයට ගෙන තිබෙනවා. අනෙක් සහකරුවන් 3 දෙනා බීඩි කොළ තොගය ප්‍රවාහනය කිරීම සඳහා පැමිණ ඇති අතර ඔවුන් පැමිණි ලොරි රථයද පොලිස් බහරයට ගත්තා. පොලිසිය සඳහන් කළේ මෙම බීඩි කොළ තොගය තිහාරිය ප්‍රදේශය දක්වා රැගෙන යාමට සූදානම් කර තිබූ බවයි.
මෙතර පයාගල ගොඩැලවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 29කට අධික ප්‍රමාණයක් සමගින් 30 හැවිරිදි සැකකරුවෙකු පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂකාර බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සීදුව නගරයේදී සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සහ මත්පෙති සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. පොලිසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී මත්පෙති 250ක් පමණ හමු වූ බවයි. මෙතර කඹුරුපිටිය විටියල ප්‍රදේශයේ නිවසක ගසක් මුල සංගවා තිබූ T56 මැගසින් එකක් සහ උණ්ඩ 29ක් කඹුරුපිටිය පොලිසිය සොයාගෙන තිබෙන්නේ අදාළ නිවෙස් හිමියන් විසින් ලබා දුන් තොරතුරු මතයි. එමෙන්ම විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනියාවි 3ක් යක්කල මුල්ල අවිස්සාවේල්ල සහ තිරුක්කෝවිල යන ප්‍රදේශවල සිදු කළ මෙහෙයුම්වලදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිවේදනය කළේ අද අලුයම පහට අවසන් වූ පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 141කට වැඩි ප්‍රමාණයක්, ගංජා ග්‍රෑම් 343කට අධික ප්‍රමාණයක්, නීති විරෝධී මත්පැන් බෝතල් 400කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බහරයට ගෙන ඇති බවයි. මේ අතර මද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් බහරයට පත් කරන රඳවියන්ගේ තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ අනෙකුත් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට සත්පුද්ගල කමිටුවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් පත් කර තිබෙනවා. අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ සති 3ක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසටයි. අදාළ කමිටුවට සමාජිකයන් පත් කර ඇත්තේ අධිකරණ අමාත්‍යංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය වන පරිදි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කර ගැනීම සඳහා සහාය වන ඕනෑම කණ්ඩායමක් සමග දේශපාලන මතවාද පසෙකලා කොන්දේසි විරහිතව කටයුතු කරන බව සමග ජනබල වේගය අවධාරණය කරනවා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. එම නිවේදනයේ දැක්වෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් පුරවැසි අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට සහ රාජ්‍ය පාලනය විධිමත් කිරීම සඳහා පසුගිය රජය පියවර රැසක් ගත් බවයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කළ කොමිෂන් සභා සහ තොරතුරු දැන ගැනීමේ පනත තුළින් රටේ ජනතාවට පාලක පක්ෂය ප්‍රශ්න කිරීමට අවශ්‍ය නීතිමය වටපිටාව සැකසුණු බවද එහි සඳහන්. දේශපාලනඥින්ද තම අභිමතය පරිදි කටයුතු කිරීමේ හැකියාව 19 වෙනි සංශෝධනය මගින් අහිමි වූ බවත්, රාජ්‍ය නිලධාරීන්ට අපක්ෂපාතීව අභිමානවත් සේවයක් සිදු කිරීමට අවකාශය හිමි වූ බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා. සමගි ජනබලවේගයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 20 වන සංශෝධනය තුළින් නැවත වතාවක් ජනාධිපතිවරයාට අසීමිත බලතල ලබා දෙමින් ව්‍යවස්ථා දායකයද දුර්වල කිරීමට කටයුතු කර ඇති බවයි. ආණ්ඩුව පාස්කු ප්‍රහාරය දඩබිමා කරගෙන මෙන් මෙම සංශෝධනය ඉදිරිපත් කිරීමට සැරසෙන බවත්, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ 19 වෙනි සංශෝධනය නිසා නොව ඒ සඳහා වගකිව යුතු පුද්ගලයන්ගේ නොසලකිලිමත් භාවය නිසා බවත් මෙම නිවේදනයේ සඳහන්. සියලු දේශපාලන මතවාද පසෙකලා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සුරක්ෂිත කිරීමටත් එය ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයට සහාය වන ඕනෑම කණ්ඩායමක් සමග කොන්දේසි විරහිතව කටයුතු කරන බවත් සමගි ජනබල වේගය අදාළ නිවේදනයෙන් අවධාරණය කරනවා. මෙතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිවරයා කියන්නේ මුළු රටම ඡන්දයෙන් පත් කරගත් පුද්ගලයෙක්. ඉතින් මේ NGO කට්ටිය කියනවා ජනාධිපතිවරයාට මේ බලතල දෙන එක හරි භයානකද? ජනාධිපතිවරයා ගැන සෑහීමට පත්වන්නේ නැත්නම් අවුරුදු 5කට පස්සේ එතුමා ප්‍රතික්ෂේප කරන්න. ඒක ප්‍රජාතන්ත්‍රවාදීයි කියලා. පූර්ණව ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ද තමන්නාචරා? පුළුවන් බෑ. මේ රටේ ජනාධිපතිවරයා වෙනස් වුණා, පාර්ලිමේන්තුව වෙනස් වුණා, කැබිනට් මණ්ඩලය වෙනස් වුණා. පූර්ණ වෙනස් වුණේ නෑ. ඉතින් ඒක සාධාරණ. දැන් අපි ඇත්තටම පිළිගන්නවා මේ කොමිෂන් සභාවල ඒවා ක්‍රියාත්මක මේදී ප්‍රායෝගික ගැටලු තිබුණා. ඒ ප්‍රායෝගික ගැටලු තුළ අපි බලාපොරොත්තු වන ආකාරයෙන් රටේ ජනතාව බලාපොරොත්තු වන ආකාරයෙන් මේ කොමිෂන් සභා රටේ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් ක්‍රියාත්මක වුණාද කියන එක ගැටලුවක් තියෙනවා. නමුත් දැන් 20 වෙනි සංශෝධනය තුළ මේ සියල්ල ජනාධිපතිවරයාගේ අධිකාරිය යටතට අරන් තිනවා. එතකොට මේවා කොහොමද සුවාදීනව කටයුතු කරන්නේ? මේ රටේ ජනතාව කියන දේ අහන්න තමයි අපි දේශපාලකයන් ඉන්නේ. පහුගිය නොවැම්බර් මාසේ 16 වෙනිදා මුලින්ම අපේ රටේ ජනතාව කෝටාවේ රාජපක්ෂ මහත්මයාට ඡන්දෙ දුන්නේ අගමැතිතුමයි ජනාධිපතිතුමයි ගහගන්න රණ්ඩු වෙන රටේ ආරක්ෂාව බල්ලට යන මේ රට නැවත විනාශමුඛයට යදගෙන යන 19 වෙනි සංශෝධනය වෙනස් කරන්න. 20 වෙනි සංශෝධනය කරන්නේ ජනතාව ඉල්ලපු 19 වෙනි සංශෝධනය වෙනස් කරන එක. මේ රටේ ජනතාවට මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇත්තටම බඩකට පිරෙන්නේ නැහැ. ඊට වඩා යහගිය බරපතල ප්‍රශ්න ආර්ථික වශයෙන් අද රටේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ සංවේදී කාරණා වලට අවධානය යොමු නොවි ජනාධිපතිවරයාගේ බලය, ආණ්ඩු බලය ලබා ගැනීම වෙනුවෙන් මේ 20 වෙනි සංශෝධනය වික පරාජය කරන්න පුළුවන් වැඩපිළිවෙලදී අපි ඕනෑම කටයුත්තක් සඳහා සූදානම් කපින්න. මේ ව්‍යවස්ථාවම දැන් බහුබූතයක්. මේ
බහුබූත ව්‍යවස්ථාව මේක පිටට දෙනකොට සෙමට හොඳ නැහැ. සෙමට දෙනකොට වාතයට හොඳ නැහැ. ඒසා පිටටත් සෙමටත් වාතයටත් තුනටම හොඳ ව්‍යවස්ථාවක් දැන් ගේන්න ඕනේ. නව ආණ්ඩුක ව්‍යවස්ථාව ගෙනහම මේ තියෙන රෝගාබාධ වලට 100%ක් ඒවට උත්තර ලැබෙනවා. අපේ සමග ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලබන 7 වෙනි සඳුදා විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙනවා. එහිදී මේ පිළිබඳව අපේ පක්ෂයේ අදහස් ලබාගෙන පක්ෂයේ මතය අපි ප්‍රකාශයට පත් කරනවා. විපක්ෂයටත් කතා කරන අයටත් සංශෝධන ඉදිරිපත් කරන්න පුළුවන්. අවසාන වශයෙන් සම්මත වෙන්නේ පාර්ලිමේන්තුවේ සංශෝධන සහිතව. ඒතර අඩුපාඩු තියෙනවා නම් ඒවනි වර්ධි කරගන්න පුළුවන්. මේක මේ ෂණිකව කරන කටයුත්තක් සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් සකස් කිරීම ඉදිරියේදී සිද්ධ වෙනවා. දැන් ඒ සඳහා විශේෂඥ කමිටුවකුත් පත් කරලා තියෙනවා. ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අකුරලා 20ට යනවට වඩා හොඳයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසේද කරනු ලැබේ. නැවත 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරනු ලැබේ කියලා බොහොම කෙටි සංශෝධනයක් ඉදිරිපත් කරන්න. මේක 18ම තමයි. වෙනසක් නැහැ. අපිට තුනෙන් දෙකක බලයක් දෙන්න මේ 19 වෙනි සංශෝධනය අවශ්‍ය කර. අපිට ඒ බලය දුන්නා. ඒක අපි දැන් ක්‍රියාත්මක කරමු. විපක්ෂයට ඕන නම් ශ්‍රේෂ්ඨාධිකරණ ගිහිල්ලකට අභියෝග කරන්න පුළුවන්.